සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම ඔන්නේ යාළුවනේ මම අද හිතුවා ඔයාලත් එක්ක කතා කරන්න අඩු මුදලකට සූර්ය උණුතර පද්ධතියක් සවි කරගන්නේ කොහොමද කියලා ඒ වගේම මේකේ තියෙන වටිනාකම තමයි ඔයාලට අඩු මුදලක් වැය කරලා ඔයාලට ඔයාලගේ උණුතර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන්නේ සෝලර් ෆාස්ට් හොටර් සිස්ටම් එකේ ලීටර් 75 කියන සිස්ටම් එකක් අපි බලමු ලීටර් 75 කියන සිස්ටම් එකේ ස්පෙસિෆිකේෂන් මොනවද කියලා ඇත්තටම ස්පෙસિෆිකේෂන් ගැන කතා කරොත් මේ හොටර් සිස්ටම් එකේ මැටීරියල් එන්නේ ස්ටේන්ලස් ස්ටිල් වලින් ඒ වගේම ටැංක් එකේ ලෙන්ත් එක මිලිමීටර 700 කුත් ඩයමීටර එක මිලිමීටර 450 කුත් ඉන්සුලේෂන් එක පොලියුරිතේන් A+B කියන ෆෝම් එකකිනුත් ඒ වගේම බූස්ටර් හීටර් එක වොට් 1500 හීටර් එකක් විදිහටත් ඒ වගේම මේ ටැංක් එකේ බර වතුර නැතුව කිලෝ 39ක් විදිහටත් වතුරත් 1 කිලෝ 114ක් විදිහටත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම අපි සෝලා පැනල් ගැන කතා කරොත් මේ ලීටර් 75 කින් සිස්ටම් එකේදී ඔයාලට එක පැනල් එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ පැනල් එක ගැන කතා කරොත් පැනල් එක බ්ලැක් ක්‍රෝම් කොපර් ටියුබ් වලින් තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මේ කොපර් ටියුබ්ස් 9ක් මේ පැනල් එකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම පැනල් එකේ සයිස් එක අපි ගත්තොත් මිලිමීටර 750 1500 කින් සයිස් එකෙන් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලුවනේ මේ පේන්න තියෙන්නේ ඔයාලට ලීටර් 100 කියන කැපසිටි එකේ හොට් වෝටර් සිස්ටම් එක අපි බලමු ලීටර් 100 කියන හොට් වෝටර් සිස්ටම් එකේ ස්පෙસિෆිකේෂන් මොනවද කියලා. ලීටර් 100 කියන යුනිට් එකෙත් ඇත්තටම මැටීරියල් එන්නේ ස්ටේන්ලස් ස්ටිල්මයි. ඒකේ ලෙන්ත් එක පොඩි වෙනසක් වෙලා තිනවා මිලිමීටර 850 කුත් ඩයමීටර එක වෙනසක් වෙලා නැහැ මිලිමීටර 450මයි. ඒ වගේම ඉන්සුලේෂන් එක A+B කිමිකල් එක විදිහටත් බූස්ටර් හීටර් එක 1500 වොට් විදිහටත් ඒ වගේම වතුර නැතෝ යුනිට් එකේ බර කිලෝ 52ක් විදිහට වතුරත් එක බර කිලෝ 152ක් විදිහට තමයි වෝටර් ටැංක් එක ගැන කියන්න පුළුවන්. ඒ වගේම පැනල් එක ගැන කතා කරොත් ඔයාලටත් 75 එකේ වගේම එක පැනල් එකකුත් ඒ වගේම මේ පැනල් එකේ ටියුබ් ටික කළ දින බ්ලැක් ක්‍රෝම් වලින් ටියුබ් 9ක් තියෙනවා. ඒ වගේම පැනල් එකේ සයිස් එක 750 මිලිමීටර 1500 මිලිමීටර විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යාළුවනේ මම මතක් කරනවා මගේ සෙරමික් එල්කේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඔය යාළුවනේ මේ පේන්න තියෙන ෆොටෝ එකේ තියෙන්නේ ලීටර් 150 කියන capacity එකේ solar unit එකක්. මේ 150 කියන යුනිට් එකේ ටැංක් එක ගැන කතා කරොත් මැටීරියල් එක ස්ටේන්ලස් ස්ටිල්මයි. ටැංක් එකේ ලෙන්ත් එක 1300ක් මිලිමීටර විදිහට වෙනස් වෙලා තියෙනවා. ඩයමීටර එක නම් මිලිමීටර 450මයි. ඒ වගේම ඉන්සුලේෂන් එක A+B කිමිකල් එකක් විදිහටත් බූස්ටර් හීටර් එක වොට් 1500 හීටර් එකක් විදිහටත් වතුර නැතුව යුනිට් එකේ බර කිලෝ 65කුත් වතුරත් එක්ක බර කිලෝ 215කුත් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම පැනල් එක ගැන කතා කරොත් එක පැනල් එකයි ලීටර 150 යුනිට් එකකටත් හම්බෙන්නේ. කලින් වගේම බ්ලැක් ක්‍රෝම් කොපර් වලින් තමයි ටියුබ්ස් ටික කළ තියෙන්නේ. හැබැයි මේ පැනල් එකේ වෙනසක් අපිට දකින්න තියෙනවා. පැනල් එකේ ටියුබ් 10ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම පැනල් එකේ සයිස් එක මිලිමීටර 1050ත් 1650ත් විතර තමයි අපිට බලා ගන්න පුළුවන්න්නේ ලීටර 150 හොට් වෝටර් යුනිට් එකේ. වගේම මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම ඊළඟට දාන අලුත්ම වීඩියෝ එක notification එකක් මාර්ගෙන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඔයාලනේ ඔයාලට මේ පේන තියෙන්නේ ලීටර 225 කියන hot water unit එක. ලීටර 225 කියන hot water unit එක ගැන අපි කතා කරොත් ටැංක් ඩීටේල් ගැන කතා කරත් ටැංක් එකේ ඩීටේල් කලින් වගේමයි මැටීරියල් එක ස්ටේන්ලස් ස්ටිල් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම ටැංක් එකේ දිග වෙනස් වෙලා තිනා මිලිමීටර 1850ක් විදිහට. ඒ වගේම ඩයමීටර එක වෙනස් වෙලා නැහැ මිලිමීටර 450 විදිහටමයි කලින් වගේම. ඒ වගේම ඉන්සුලේෂන් එකත් A+B කිමිකල් එකනොත්. ඒ වගේම වෙනසක් වෙලා තිනා මෙතෙන්දි බූස්ටර් හීටර් එක වොට් 2000 හීටර් එකක් විදිහට වෙනස් වෙලා තිනවා. ඒ වගේමයි වොට ටැංක් එකේ බර වතුර නැතුව කිලෝ 95ක් විදිහටත් වතුරත් 1 කිලෝ 320ක් විදිහටත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෝලා පැනල් එක ගැන කතා කරොත් පැනල් අපිට මේකෙදි දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට පැනල් හැතරම පැනල් එකේ තියෙන ටියුබ් එක කරලා තියෙන බ්ලැක් ක්‍රෝම් කොපර් වලින්. එතකොට මේකේ පැනල් දෙකක් එන නිසා ටියුබ් 9 ගානේ පැනල් දෙකට ටියුබ් 18ක් එනවා. ඒ වගේම පැනල් එකේ සයිස් එක ගැන කතා කරොත් මිලිමීටර 900 1650 මිලිමීටර විතර අපිට බලා ගන්න පුළුවන්. ඔයාලෝනේ
ඔයාලා මගේ channel එකට අලුතෙන් නම් එකතු වෙන්නේ මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. මොකද hot water ගැන solar hot water system ගැන හොයන ඔයාලට අද වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඔව් යාළුවනි, ඔයාලට මේ පේන තියෙන්නේ ලීටර් 300 කියන ප්‍රමාණයේ hot water unit එක. ඇත්තටම ලීටර් 300 කියන hot water unit එකේ specification ගැන අපි කතා කරොත් मेटीरियल के स्टेनलेस स्टील वेलिंग कल तीन खाली वगे माई टैंकी दिग विनाशेला तीन मिलीमीटर दिदास तुनसी अक्की टैंकी विश्काम बिना विनाशेला नया मिलीमीटर हारसी पना माई इवागे इंसुलेशन के ए प्लस बी केमिकल लेकिन उत बूस्त हीटर एक विनाशक वेला तीन वट तुंदा ही हीटर एकाक एक वेला तीन इवागेम टैंकी बारगेन कथा करोत वत्र नेतु किलो एक विस्साक विधि हेटत वतुरत एक किलो हारसी विस्सा की दिरात बराबर बलागन पुलवांगे नो इवागे सोलह पैनल लेग गया कथा करोत सोलह पैनल देखा लीटर तुनसी की यूनिट के दिया पीटा हम भी नो इवागे में ट्यूब टीका कर लेती है ब्लैक क्रोम कॉपर वेलिंग इवागेम पैनल देखा के निशा एक पैनल लेक ट्यूब दहाय गाने पैनल देख रहे ट्यूब विस्सा अंतर्गत है ना इवागे में पैनल लेके साइज एक गया कथा करोत मिलीमीटर एक दस पनाह एक दस हाई सी पनाह मिलीमीटर देता हम पीटा बलागन पुलवांगे नी ममिताने खलिंग लीटर हेत्ते पहा सीय एक पनाट वड़ा एतरम लीटर तुनसी एटेने कोट सहन वेनसा क्वेला दीनो वीडियो का स्किप करें नत्तां वार टेक बलागान पुलुआं ओग यालोने मेती एन्नी लीटर हारसी पनाहा कीन හොට්ටෝට යුනිට් එක. එතකොට ලීටර් 450 කියන හොට්ටෝට ටැංක් එක ගැන කතා කරොත් මැටීරියල් එක ස්ටේන්ලස් ස්ටිල් ටැංකියේ දිග මිලිමීටර 3550ක් විදිහටත් විශ්කම්බය මිලිමීටර 450ක් විදිහටත් ඒ වගේම ඉන්සුලේෂන් එක A+B කියන කීමිකල් එකිනුත් බූස්ට් හීටර් එක වොට් 3001 හීටර් එකිනුත් ඒ වගේම බර වතුර නැතුව කිලෝ 135ක් විතරත් වතුරත් එක බර කිලෝ 585ක් විතරත් ටැංකියේ විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෝලා පැනල් එක ගැන කතා කරොත් ලීටර් 450 කියන යුනිට් එකේදී අපිට සෝලා පැනල් තුනක් හම්බ වෙනවා. ඒ වගේමයි මේ පැනල් එකේ කලින් වගේම ටියුබ් ටික කරලා තියෙන්නේ බ්ලැක් ක්‍රෝම් කොපර් වලින්. ඒ වගේම පැනල් තුනක් වෙන නිසා එක පැනල් එකකට ටියුබ් 9 ගානේ පැනල් 3ට අපිට ටියුබ් 27ක් අන්තර්ගත වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේමයි පැනල් එකේ සයිස් එක ගැන කතා කරොත් පැනල් එක මිලිමීටර 1050 1650 විදිහට බලා ගන්න පුළුවන්. එතකොට යාළුවනේ ඇත්තට මේ සෝලා ෆාස්ට් කියන හොට් වෝටර් සිස්ටම් එක ගැන කතා කරොත් මේක ඇත්තටම ඕස්ට්‍රේලියානු තාක්ෂණය නිෂ්පාදන වෙන හොට් වෝටර් සිස්ටම් එකක්. එතකොට ඔයාලට ඇත්තටම මේක මේ මිලදී ගත්තොත් ඇත්තටම ජීවිත කාලයට කරපු හොඳම ආයෝජනයක් විදිහට මට කියන්න පුළුවන්. මොකද අවුරුදු 10ක වගකීම් කාලයක් හම්බ වෙන නිසා අලෙවින් පසු සේවයක් ඇත්තටම හොඳ මට්ටමේ අපිට බලා ගන්න පුළුවන් හොඳ කම්පැනියක්. ඇත්තටම ඔයාලට මෙතනින් පේනවා ඇති සෝලා පැනල් එකේ ටියුබ් සිස්ටම් එක පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම ටැංක් එකේ ප්‍රෙෂර් වෑල් එක බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙතන තියෙන ප්‍රෙෂර් වෑල් එකත් ගැන කතා කරොත් ප්‍රෙෂර් වෑල් එකේදී අපිට ඇත්තටම හම්බ වෙන බෙනිෆිට් එක තමයි මේ ටැංකිය ඇතුලේ වතුර රත් වෙලා ගබඩා වෙනකොට හැදෙන ප්‍රෙෂර් එක ඔටෝ රිලීස් වෙන තාක්ෂණික ඇත්තටම වැඩි දියුණු කරපු තාක්ෂණික අංගයක් විදිහට මේ ප්‍රෙෂර් ඔටෝ රිලීස් වෙන වෑල් එක අපිට හඳුනලා දෙන්න පුළුවන්. ඒ වගේමයි මම මතක් කරන්න ඕනේ ඔයාලට මේ පේන්න තියෙන්නේ සෝලා ෆාස්ට් කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ හතර වටේම කරපු සයිට් වල ෆොටෝස් කි. कमेंट करना ये मगे चैनल के ताम सब्सक्राइब करना सब्सक्राइब करना बेल बटन का ऑल कर लगन इतना मम्मी इलाट दाने वीडियो वाले नोटिफिकेशन मार्गेंगे यूनिट का गन्न बलापुरुत्तु इनवानां හොට්ටෝට යුනිට් එකක් හයි කරගන්න විස්තර හොයනවා නම් මම හිතන්නේ ඔයාලට දැනට වෙළඳ පොලේ ගන්න තියෙන ගුණාත්මකභාවයෙන් ඉහළ ඊටාම ගුණාත්මකභාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය භාවිතා කරලා ගුණාත්මකභාවයකින් යුතුව විශ්වාසයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි සෝලා ෆාස්ට් කියන්නේ. ඔයාලට මේ පේන විදිහට ලංකාවේ ගොඩාක් තැන්වල ඇත්තටම මුහුදු සීමාවේදී රට ඇතුළේදී
ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන් මැටීරියල් වලින් ඕනම කෙනෙකුට දරන්න පුළුවන් මිල ගණන් වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙනවා ඒක නිසා ඔයාලා හැමෝටම මම මතක් කරනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් සෝලාෆාස්ට් කම්පැනි කී හොට්ලයින් එක ඔයාලට හොට් වෝට ගන්න හිතන් හිටියනම් හොට් වෝට ගැන හෙව්වනම් ඔයාලා කතා කරන්න සෝලාෆාස්ට් කම්පැනි එකට සෝලාෆාස්ට් කම්පැනි කී හොට්ලයින් නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලා අදම කතා කරන්න සෝලාෆාස්ට් කම්පැනිකට ඔයාලට සහනදායි විශේෂ වට්ටම් මිලකට ඔයාලගේ ගෙදරටම ඇවිල්ලා සවි කරගන්න පුළුවන් ඇත්තටම මෙයාලා හොට්ටෝ යුනිට් එක සවි කරනවට කිසිම ගාස්තුවක්වත් ඔයාලගේ සයිට් එක බලන්න එනවට කිසිම ගාස්තුවක්වත් අය කරන්නේ ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ එහෙමනම් අද මේ ගෙන වීඩියෝ කාලේ වැඩගත් වෙනවා කියලා හිතනවා යාළුවන්ට බලා ගන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එකත් all කරලා තියාගන්න එතකොට මම ඊළඟට දාන වීඩියෝ එක ඔයාලා ළඟට notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන් එහෙමනම් ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් අපි ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු